ඊ ඇතිවෙච්ච සිදුවීම මීට පෙර ජනතාවගේ නිවාස කඩපු සිද්ධිය සමග කිසිසේත් සංසන්දනය කරන්න බෑ. මොකද මේ සියලුම නිවාස හිමියන්ට එතන හිටපු තාවකාලිකව පදිංචි කරපු 35 දෙනෙක් හැර අනෙක් සියලුම දෙනාට අපි නිවාස දීලා තියෙනවා. සමහර මාධ්‍ය ඉස්සරහා කතා කරපු අයට නිවාස දෙක ගානේ දීලා තියෙනවා ඒගොල්ලෝ විශේෂ තත්ත්වයන් යටතේ හිටපු නිසා. ඒ නිසා කිසිම කෙනෙක්ට මෙතන නිවාස නැති ප්‍රශ්නයක් නැහැ. සෑම කෙනාටම රජයේ නිවාසයි තිය දුන්නා. ඒකට මම පෞද්ගලිකව සහභාගී වුණා. රවි කරුණානායක ඇමතිතුමා අපේ සභාපතිතුමා ඇතුළු අපි සියලු දෙනාම පසුගිය ජනවාරි 12 වෙනිදා මේ සෑම නිවාසලාභියෙකුටම තමන්ගේ නිවසේ යතුරු ලබා දුන්නා. ඉතින් අපි එයා හැමෝගෙම ඉල්ලා හිටියා කරුණාකරලා අපේ වැඩ කටයුතු ටික ඉදිරි වැඩ කටයුතු ටික පහසු කරගන්න ජනවාරි 31 වෙනකොට ඒ තමන්ගේ පැරණි නිවාසවලින් ස්ථානවලින් ඉවත් වෙන්න කියලා. ඔයගලන්ට අපි නිවාසය දීලා තියෙනනේ. ඒ වගේම ඊට පොරොතුව අපි මේ නිවාසවල කුලී නිවසියව හැටියට පදිංචි වෙලා හිටපු ඒගොල්ලන්ට අපි විශේෂ වැඩසටහනක් පවත්වලා දෙසැම්බර් මාසේ 19 වෙනිදා අපි ඒගොල්ලන්ට කිව්වා දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ඒ තැන්වලින් ඉවත් වෙන්න කියලා. අපි ඒගොල්ලන්ට ඒ හැමෝටම යම් කාල සීමාවක් දීලා බොහොම යුක්තිසහගත විදිහට ඒ කටයුත්ත කරලා තියෙනවා. නමුත් අවාසනාවකට අපි දැක්ක දේ තමයි සෑම සෙනසුරාදා ඉරිදාම දිනෙන් දින ගිහිල්ලා මේ රජයේ ඉඩම අල්ලගන්න ඉඩම අල්ලගෙන නිවාස හදනවා. වගුරු බිම ගොඩ කරනවා. ගොඩ කරලා ගේ හදනවා. ඉතින් මේකට යම්කිසි අවසාන වශයෙන් පියවරක් අවශ්‍ය වුණා. විශේෂයෙන්ම මේ අන්තිම සෙනසුරාදා ඉරිදා. පසුගිය සෙනසුරාදා ඉරිදා අතිවිශාල පිරිසක් එකපාරට ඇවිල්ලා මේ ඉඩම්වල පදිංචිය අල්ලගන්න උත්සාහ කරා. ඉතින් ඒ නිසා තමයි අපිට ක්ෂණික පියවරක් ගන්න සිද්ධ වුණේ. අපි කිසිම කෙනෙකුට අසාධාරණයක් කරලත් නැහැ. කරන්න යන බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම තමයි අපේ පරමාර්ථය. ඒ සඳහා අපි ඉදිරියේදීත් කැප වෙනවා. නිසා සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා හිටිනවා. කිසිම කෙනෙක්ට අපි බලහත්කාරය පාන්නේ නැහැ. ඉදිරියේදීත් හානියක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කිසිම ආණ්ඩුවකින් කළේ නැහැ කියන මේ මෙතුමියටත් නිවාස දෙකක් දීලා තියෙනවා. මේ පුජ්‍යලයට මේ ගෙවල් දෙකක් අරන් තියෙනවා. කුලියට දීපු අය 16 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඒ නිවාස සියල්ලම අපි රජයට ගන්නවා.